හිතපුනානේ ගොඩක් කැල්ල කොහොමවත් අරින්න බෑ. මොකද මේ කූඩ නැත්තම් අරින්න බෑ. මොකද මම CCTV ත් කැමරා දැම්මම දැන් අපි අරින්න. මගේ CCTV security එකේ තියෙන එක කොහොමද වෙන්නේ කියලා ඔයගලන්ට වීඩියෝ එක පෙන්වන්නම්. ඉතින් යාළුවනේ මේ ලොක් එක හදන්න මට මුන්ව හේතුව උනේ මෙතන තියෙන යතුරු කඩ යාළුනේ දැන් කැල්ලා තියෙන යතුරු ඒ වගේම ෆ්ලැට් ස්ක්‍රූපිනේ දාලා ඕනම යතුරක් නැතු වුණත් අරගන්න පුළුවන්. ඉතින් මම මේ මෙන්න මේ නිර්මාණය කළේ මෙන්න මේ security එක නිර්මාණය කළේ එතකොට යාළුවනේ මේ යතුරු කඩ වැහෙනවා. එතකොට ෆ්ලැට් ස්ක්‍රූපිනේ ඒ වගේම කතුරක් වුණත් දාලා මේ ෆ්‍රිජ් එක අරගන්න එහෙමත් නැත්නම් මේ කබඩ එක අරගන්න බැහැ. ඉතින් අලුනේ මෙන්න මේ දැටි යතුරෙන් විතරයි අලුනේ මෙන්න මේක මෙන්න මේ යතුරු කඩ අරින්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ යතුරු කඩ වැහෙන්නේ කියලා. බලමු. උගලන්ට පේනවා ඇති දැන් මේ දැත්ත මෙහෙම මෙන්න මේ කූර අල්ලන් කරකවද්දි මෙහෙම මෙන්න මේක ඔටෝ වැහෙනවා මෙතන ඒකේ තියෙන ප්‍රමේයට. ඉතින් ඒ පැත්තරම අනිත් පැත්තරම කරකවද්දි අලුනේ ඒක ආයේ ඇරෙනවා. ඉතින් අලුනේ හරියටම දැත්තට මෙන්න ඕනේ. උගලන්ට පේනවා ඇරෙනවා. ඉතින් යාළුනේ මේක වැහිලා දියේදී ඇඟිල්ල දාලවත් මේක මෙහෙම කරලා අරින්න බෑ. එතකොට යාළුනේ මුකුත්ම බෑ කරගන්න ඇඟිල්ල දාලවත්. ඔයගලන්ට පේනා බෑ. ඉතින් යාළුනේ කතුරක් ඒ වගේම ෆ්ලැට් ස්ක්‍රූ මම කලිනුත් කිව්වා මේ වගේ. එතකොට යතුරු කඩ ඇතුළට දාන්න බෑ මෙන්න මේ. ඉතින් දැන් යාළුනේ යතු මෙන්න මේ යතුරු නැති වුණත් පුළුවන් යාළුනේ මේකට ෆ්ලැට් ස්ක්‍රූ නියක් දාලා අරගන්න. ඉතින් දැන් මේ මෙන්න මේ ක්‍රම නිසා යාළුනේ මේ වගේ මෙන්න මෙහෙම දාන්න බෑ. ඔයගලන්ට පේනා එතන මම හොඳට සවිශක්තියෙන් නම් හදලා තියෙන ඉතින් අපි බලමු කොහොමද මේ මෙන්න මේ නිර්මාණය කොහොමද නිර්මාණය වෙලා තියෙන කියලා. ඉස්සෙල්ලා මම මෙන්න මේ උඩින් තියෙන කවය එක ගලව ගන්නම්. දැන් මේ විදිහට කවය එක ගලව ගත්තරම ඕගලන්ට පේනවා මෙතන තියෙනවා යාළුවනේ කො ස්ටික් දෙක. ඉතින් මේ ස්ටික් දෙක මෙන්න මේ වගේ දැටි රෝදයට දාලා මෙහෙම කරකවද්දී ඕගලන්ට පේනවා ස්ටික් දෙක හෙල්ලෙනවා එහාට මෙහාට යනවා. ඕගලන්ට පේනවා ඒක අනිත් පැත්තට කරවද්දී එහාට මෙහාට යනවා. ඉතින් මේ කාඩ්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන ස්ටික් එකක් තවත් ඔයගලන්ට පේනවා මේ ඉටිකොලේ අස්සේ. ඔයගලන්ට පේනවා මේ මෙන්න මේක දිගේ ගිහින් තමයි මෙන්න මෙතනට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ ක්‍රමය වෙන්නේ. ඉතින් අපි මේ විදිහට දැත්තට දාලා කරපාදී ඒක එහාට යද්දී මේක ආයේ ලොක් වෙනවා. ඉතින් ඒ වගේම මේක පිටිපස්සට යද්දී මේක ආයේ මෙහාට වෙනවා. ඔයගලන්ට පේනවා. ඉතින් දැන් මේක ලොක් ඇරලා තියෙන්නේ. ඉතින් මම දැන් ලොක් කරගන්න යතුරු දාලා හරි දැන් මම ලොක් කරගන්න. ලොක් කරගත්තට පස්සේ යාළුනේ බැහැ. ඉතින් යාළුනේ මේකෙන් ආයෙ ඊට පස්සේ ආයෙ ලොක් කරන්න ඕන නැත්නම් යාළුනේ ආයෙ මම කලින් කිව්වා වගේම මොකක් හරි දාලා ෆ්ලැග් දෙයක් දාලා අරගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් ලොක් කරගන්න. ලොක් කරගත්තට පස්සේ යාළුනේ මෙන්න මේ යතුරුවත් දාන්න බැහැ. අතුරට ඔයගලන්ට පේනවා යතුරු කට අතුරට දාන්න බැහැ. ඉතින් අනේ මේක තමයි මගේ නිර්මාණය. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳ නම් ඕගොල්ලෝ මට සපෝට් එකක් දෙයි කියලා. ඉතින් subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා කිල්ලනවා. ඉතින් like කරන්න කියලා කියනවා, share කරන්න කියනවා. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.